සුබ දවසක් හැමෝටම අද අපි ඇවිල්ලා තියෙනවා ඔයාලට අලුත්ම ස්ටෝරි එකක් අරගෙන ඔයාලගේ ලිටරචර් වල තියෙන මේ සෙමෙස්ටර් එකට අදාළ ඔයාලගේ ෂෝට් ස්ටෝරි එකක්. ඒතර මේ ෂෝට් ස්ටෝරි එකේ නම තමයි ඩිවෝසි. ඒතකොට අපි ඩිවෝසි කියන කතාවද කතා කරනවා. කතාවට යන්න කලින් අපිට තියෙනවා මේ කතාව ලිව්ව පුද්ගලයා ගැන එයාගේ බයෝග්‍රැෆි ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒතර මේ කතාව ලිව්වේ ඩිවෝසි කියන කතාව ලිව්වේ කෙන්සර වීවා කියන රයිටර්. එතකොට ලීඩ් ඉන් නයිජීරියන් ඇන් ඇෆ්‍රිකන් රයිටර්. මෙයා ඉපදිලා තින්නේ නයිජීරියාවේ. ඒ වගේම ආෆ්‍රිකන් රයිටර් කෙනෙක්. ආෆ්‍රිකා කොන්ටිනෙන්ට් එකේ ඉතිපො රයිටර් කෙනෙක් තමයි මෙයා. ඒ වගේම නවලිස්ට් කෙනෙක්, ප්ලේ රයිට්, නන් ෆික්ෂන් රයිටර්, චිල්ඩ්‍රන්ස් බුක් ඇන් ටෙලිවිෂන් රයිටර්. ටෙලිවිෂන් එකට ස්ක්‍රිප්ට් ලියලා තිනවා අන්න ඒ වගේ. ඒ වගේම බිස්නස්මන් කෙනෙක් වුණා. මේජර් ෆිගර් ඉන් නයිජීරියන් පොලිටික්ස්. මේජර් ෆිගර් ඉන් නයිජීරියන් පොලිටික්ස්. ඒ වගේම හිස් සපෝට් ෆෝ ද autonomy of the Ogoni people led to his removal from office in 1973. අග මෙයා දේශපාලනයේ ශ්‍රීජුම් සම්බන්ධච පුද්ගලයෙක්. ඒ වගේම Ogoni කියන peoples ලව මෙයා නියෝජනය කරලා දෙනවා එයාගේ නයිජීරියාව කියන රටේ. right. තර මෙයා ඉපදිලා දෙන born 1941 10th of October. October 10, 1941 Bori Nigeria, right? Through me, I'm married in 1995, 10th of November. It doesn't say anu pahe, November tahae tamai. Me, I'm married. Again, me married. Place ka tapir diila di na. Port Harcourt, Nigeria. Again, me again sandhan me la di na. Yada children's line dala di na. Thun dene. Ken Viva, Sina Sara Viva, No Saro Vivo. රයිට් ඒ වගේ ඒවනම් එච්චර ඉම්පෝර්ටන්ට් නැහැ උනට ඒ දේවල් බලාගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේ මෙයා එඩියුකේෂන් ලබා ගත්ත යුනිවර්සිටිස් තියෙනවා. යුනිවර්සිටි ඔෆ් ලබඩන්, ගවර්න්මන්ට්ස් කොලේජ්, උමා හුයියා. ප්‍රොඩක්ට් නම් ප්‍රොඩක්ට් අමුතුයි. ඒවා අප්‍රිකන් නිසා එයාගේ කොලේජ් එක සහ යුනිවර්සිටි එක මෙතන අපිට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම එයා ගත්ත අවෝඩ්ස් උත් අපිට මෙතන සඳහන් කරලා තියෙනවා. ඒවත් ඔයාලගේ කමෙන්ට් එකක් කියනකොට පුළුවන් නම් ඉන්ට්‍රඩක්ෂන් එකේදී දාන්න. එයාගේ නම, එයාගේ උපදුන වර්ෂය, මැරුණ වයස, එයා ඒ වගේ මෙයා ලියලා තියෙන දේවල්, රයිටර් කෙනෙක්ද, ප්ලේ රයිටර් කෙනෙක්ද අන්නේ වගේ අපි ඉස්සලාම ඉන්ට්‍රඩක්ෂන් එකේ ඒ තුන ඒ ටික දාන්න ඕනේ. අපි ඉන්ට්‍රඩක්ෂන් එක ලියනවා නම් අපි රූල් තුනයි ලියන්නේ. ඊට වඩා ගොඩාක් අපි වැල් වටාරන් ඉන්ට්‍රඩක්ෂන් එකේ ලියන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ ඔයාලට මේ පින්තූරේ දැක ගන්න පුළුවන් කෙන්සර් වීවා කියන මේ රයිට් ඩිවෝසි කියන කතාව ලියපු පුද්ගලයා. එහෙම නැත්නම් රයිට් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම නයිජීරියන් කන්ට්‍රි එක කොතන තියෙන්නේ කියලා ඔයාලට පොඩි අදහසක් දෙන්න ඕනේ කියලා මම හිතුවා. ඒතර නයිජීරියාව තියෙන්නේ මේ අප්‍රිකාවේ. මෙන්න මේ හැඩය තමයි නයිජීරියාව තියෙන. අපි බලමු කොතනද හරියටම තියෙන්නේ කියලා. ඒතර මෙයා ඉපදුන තැන මේ ඔගෝනි. ඔගෝනි peoples ලා හිටපු මේ ප්‍රොවින්ස් එක තමයි මේ හරියට අපි කියනවා. රයිට්. පෝට් හාකෝට් කියලා මේ මෙතන තියෙනවා චුට්ටිය බලන්න ඒ වගේ. මේ ආෆ්‍රිකන් කොන්ටිනෙන්ට් එක මම ඔයාලට පෙන්නලා තියෙනවා. මෙන්න මේතන තමයි නයිජීරියාව තියෙන්නේ. නයිජීරියාවේ මෙන්න මේ රටේ තමයි එයා උපදුනේ. කෙන්සර වීවා කියන පුද්ගලයා. ඊට එයා ලිව්ව බුක්ස් තියෙනවා ගොඩක්. ඊට මේ අමුතු නම් තියෙන මේ වගේ ටිකක් ඒවා ආෆ්‍රිකන් කල්චර් එකට අයිති නිසා. සොසා බෝයි, කෙන්සර වීවා කියන කනලින් පොතක්. ඒ වගේම ඔන්න තව පොතක් තියෙනවා කෙන්සර වීවෝ ඔන්න ඩාක්ලින් ප්ලේන්. ඩාක්ලින් ප්ලේන් කියලා පොතක් ලියලා තියෙනවා බලන්න ඒක. ඒක සාමාන්‍ය යුද්ධ ගැන ලියවිච්ච පොතක්. ඒ වගේ අපි දැන් බයෝග්‍රැෆි එක කතා කරා සම්පූර්ණයෙන්ම කෙන්සර වීවා කියන අපේ කතානායකයාගේ. අපි දැන් කතාවට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ කතාව සරල විදිහට කියලා දෙන්න. ඔයාලගේ එක්සෑම් එකට ගියපහම මේ කතාවේ තේරුම දැනගෙන ඉන්න එක ගොඩාක්ම වැදගත්. රයිට්.
ඩිවෝසි කෙන් සරවීවා. තරයි මේක අෆ්‍රිකාවේ එක ගම්මානක සිදුච්ච කතාවක්. කතාව ගොඩක් මහරිම ලස්සනයි. ඩිවෝසි ඉස්සලාම අපි දැනගන්නනු ඩිවෝසි කියන්නේ මොකක් දෙ කියලා වචන තේරුම. ඩිවෝසි කියන්නේ ඩිවෝස් වෙලා ගෙදරාපු කාන්තාවකට අපි කියන ඩිවෝසි කිය. එතකොට මේ ඒ කාන්තාව වටහා ගිතුණු කතාවක් තමයි මෙතන තියෙන්නේ. එයා ඩිවෝස් වුණේ ඇයි? එයාට මොකද වුණේ? එයාගේ සෑඩ් ස්ටෝරි එකක් මෙතන තියෙන්නේ රයිට්. බලමු එතකොට මොකද මේ කියන්නේ කියලා. එතකොට ලැබියා. ලැබියා තමයි මේ කාන්තාවගේ නම. අපිට ඉස්සලාම දීලා තියෙනවා ලැබියා. ලැබියා walked the sandy pathway of Dukana early every morning. එතකොට දුකානා කියන ගමක් තිබුණා. ඒ වගේම ඒ ගමේ මේ ලැබියා කියලා කාන්තාවක් හිටියා. ඇය ඇවිදගෙන යනවා සැන්ඩි පාත්වේ. කියන්නේ වැලි පාරක් දිගේ ඇවිදගෙන යනම මේ දුකානා කියන ගමේ හැම උදෑසනකම ඇය ඇවිදගෙන යනවා. එතකොට loose face of cloth draped round her shoulders. ඇගේ කරට දාගෙන ඉන්නවා මොකද්ද? රෙදි කෑල්ලක්. රෙදි කෑල්ලක් දාගෙන ඇය මේ වැලි පාර දිගේ ඇවිදගෙන යනවා. ඒ වගේම an earthen pot finely balanced on her head. earthen කියලා කියන්නේ පස්. පස් වලින් හදපු කලයක්, මැටි කලයක්. එයාගේ ඔළුවේ බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා, right? ඊට මේ මැටි කලෙත් ඔළුව තියාගෙන ඇය යනවා. Her neck was long and elegant, and her leg straight as a palm. ඇයගේ neck බෙල්ල ගොඩාක් දිගයි. එලිගන්ට්. එලිගන්ට් කියන්නේ මන බඳිනවා, right? දැක්ක ගමන් මේ කාන්තාව ආස හිතෙනවා, right? And her leg straight. කකුල් හරියට කෙලින්ම තියෙන්නේ, හරියට farm ගහක් වගේ. farm ගස් වගේ උඩ කෙට්ටුයි යට මහතයි. යන්නේ ඒ වගේ ලස්සන කකුල් දෙක මෙයාට තියෙන උස, right? එයාගෙන she walked alone at the fast steady pace, and smiling and looking neither left or right. ඉතින් ඇය ඇවිදගෙන යනවා. තනියම තමයි මේ ඇවිදගෙන යන්නේ. කෙලින්ම යනවා, වේගෙන් යනවා. ඒ වගේම unsmiling, හිනාක් වෙන්නේ නැහැ. looking neither left or right. වම් පැත්ත බලන්න ඉන්න, දකුණ බලන්න ඉන්න. කෙලින්ම ඇවිදගෙන යනවා මේ වැලි පාර දිගේ. when other early risers threw her a greeting. එතකොට when other early risers, ඒ කියන්නේ අනිත් උදේම නැගිට්ටා ඒ ගමේ හිටපු අනිත් පුද්ගලයෝ threw her a greeting. එතකොට එයාට greeting කරනවා. good morning කියලා කියනවා. මේ වතුර ගේන්න යනකොට එයාගේ ගමේ දැන් එයාට හම්බෙන පාර දෙපැත්ත ඉන්න කට්ටිය good morning කියලා greet කරනවා. she asked with a barely audible grunt. ඒ කියන්නේ grunt කියන්නේ මුමුණනවා කියන එක නේද? එතකොට එයා ඉමීට තමයි කතා කරන්න හයියෙන් කතා කරන්නේ නැහැ. grunt කරලා audible grunt එකෙන් කොහොම හරි මෙයා කියනවා good morning. එයාත් එයාලට ආචාර කරන good morning කියලා ගමේ කට්ටිය කියන්නේ good morning කියලා කියනවා. ඒ වගේම මෙතන කියනවා she walked steadily through the village onto the narrow path covered with the dewy grass till she got to the stream from where everyone drew water. ඉතින් මෙයා කොහෙටද යන්නේ? steadily ඍජුවම යනවා. කොහෙටද? through a village, ගම මැදින් ඇවිදගෙන යනවා. narrow path, පටු පාරක් දිගේ යනවා. covered with the grass, පින්න වැටිච්ච grass උඩින් ඇවිදගෙන යනවා. till she got the stream from where everyone drew water. ඒතර වතුර හැමෝම ගන්න stream එකක් කියලා කියන්නේ අපි දොලක් නැත්නම් ඇලක්. ඒ ඇල ගාවට තමයි මෙයා යන්නේ. තනකොළ පාර මැදින් මෙයා ඇවිදගෙන යනවා. ගම මැදින් ඇවිදගෙන යනවා. ඒක ගිහිල්ලා stream එකක් ළඟට, ඇලක් ළඟට තමයි මෙයා යන්නේ. ඒ ගමේ හැමෝම වතුර ගන්න ඇල, right? ඒ ඇලට තමයි මෙයා යන්නේ. she returned as Dukana awoke from sleep. එතකොට එයා ආයෙත් හැරිලා වතුර හැරන් එනකොට මේ දුකානා කියන ගමේ කට්ටිය අවදි වෙලා ඉන්නවා. නිින්දෙන් නැගිටලා ඉන්නවා, right? the pot of water
prettily supported on a bed of loose cloth placed on top of her head. එතකොට මේ pot එක වතුර කාලේ prettily supported on a bed of loose cloth placed on top of her head. එතකොට ඇයගේ ඔළුව උඩ තියෙන රෙදි කෑල්ලක් සුම්බරයක් වගේ රෙදි කෑල්ලක් බැඳගෙන ඉන්නවා. ඒ රෙදි කෑල්ල හරියට ඇඳක් වගේ ඔළුව උඩ ඇඳක් තියලා වගේ ඒකේ උඩ වතුර කාලේ ඔළුවේ තියාගෙන බැලන්ස් කරගෙන ඒ ඔළුවේ බැලන්ස් කරගෙන තියා ගන්නවා මේ වතුර කාලේ මේ රෙදි කෑල්ල නිසා තමයි මේක බැලන්ස් වෙලා තියෙන්නේ රයිට් ඒක තමයි මෙතන කියන්නේ ඒ වගේම වතුර කාලේ ඔළුවේ තියාගෙන එයා දැන් වෙනා ගෙදරට and she walked unsmiling to her mother's house එහේ විදගෙන යනවා අම්මගේ ගෙදරට වතුර කාලේ තරම් කෙලින්ම යන්නේ අම්මගේ ගෙදරට when she got there ඇයි ගේ ඇතුළට ගියාට පස්සේ she would with both hands අත් දෙකෙන්ම වතුර කාලේ අරගෙන carefully move the pot from her head අත් දෙකෙන්ම වතුර කාලේ ඇයිගේ ඔළුවෙන් අරගෙන gracefully කියන්නේ ටිකක් proud විදිහට flick her neck Click her neck to drop the cloth that had cushioned the pot on the top of her head and carry her burden inside. කොහොමද ඔලිව තිබ්බ කලේ අරගෙන බැලන්ස් එකේ අරගෙන මේ බිම තිබ්බා. ඒකල මොකද කරේ? ඔලිව තිබ්බ රෙදි කෑල්ලක් එයා ආඩම්බරෙන් අරගත්ත. අරගෙන අතට අරගත්ත ඔලිව තිබ්බ එක නේද? ඇයි මේ අම්මත් එක්ක ජීවත් වෙන්නේ දැන් අම්මගේ ගෙදර තමයි මෙයා ඉන්නේ right ඊට පස්සේ අපි මෙයාගේ අතීත කතාව ගැන පළවෙනි ඡේදයෙන් අපි කියන්නේ එයාගේ හැඩරුව ගැන එයාගේ ලස්සන ගැන තමයි අපි පළවෙනි පැරග්‍රාෆ් එකේ කතා කරන්නේ ඊට පස්සේ කියනවා her mother's house she had said goodbye to it 3 years before එතකොට අවුරුදු 3කට කලින් මේ දැන් ඇයි ජීවත් වෙන අම්මගේ ගෙදරට goodbye කියලා කිව්වා ඒ කියන්නේ ගෙදර දාලා ගියා right කියන්නේ මෙයා කසාද බඳලා ගිය අවුරුදු 3කට කලින් right and now she had returned to it ඒ දැන් ඇය ආයෙත් ගෙදර ඇවිල්ලා ඉන්නයි divorce වෙලා තමයි ගෙදර ඇවිල්ලා ඉන්නේ right they are to seek solace one more and wait for she knew not what එතකොට ඇයට මේ කසාද බඳලා ගිහිල්ලා ආයෙත් මේ return වෙලා ඇවිල්ලා ඉන්නේ ඇත්ත තනිකම දැනෙනවා දැන් right her mother's house she was lucky it was still there and her mother in it එතකොට ඇයගේ මව ජීවත් වීම she was lucky ඇය වාසනාවන්තයි it was still there එයාගේ ගෙදර තාම අම්මගේ ගෙදර තාම එතන දිනනවා Her mother's house, she was lucky, it was still there, and her mother in it, alive and well. ඇයි අම්මගේ ජීවත් ඇයි ගෙදර එතන තියෙන එකත් ඇයි අම්මගේ ගෙදර ජීවත් වෙන එකත් ඒ වගේම අම්මා ජීවත් වෙලා ඉන්න එකත් ඇයි වාසනාවක් ඇයි ඒ ඩිවෝස් වෙලා නැත්නම් කොහෙට යන්නද නේද අම්මත් මැරිලා හිටියා නම් අම්මලාගේ ගෙදරෙන් මහ ගෙදරෙන්ටත් බෑ අම්මලා මෙල්ල හිටනේ ඒක නිසා එයා ගොඩක් වාසනාවන්ත මේ ලැබියා කියන කාන්තාව ගොඩක් වාසනාවන්තයි. ඇගේ අම්මා ජීවත් වෙලා හිටපෙන්න. The heart bow the happiest memory of her life. ତେර ඇගේ ගෙදර අම්මගේ ගෙදර ඇයට ගොඩක් happiest memories ලබා දුන්නා. කියන්නේ කුඩා කාලේ ඉඳලා ඇය මේ ගෙදර තමයි හිටියේ. ତେර ඇයට මේ ගෙදර ගොඩක් සුන්දර මතකයන් තියෙනවා. right? Memories which have now dimmed beside the nightmare of those 3 years, whose brutally she would have given the world to forget. එතකොට මෙයා අවුරුදු 3කට කලින් මෙයාගේ මතක හරියට nightmare එකක් වගේ භයානක හීනයක් වගේ. හීනකින්වත් හිතුවේ නෑ ආයෙත් ගෙදර එන්න ලැබෙයි කියලා. ගෙදර එන්න වෙයි කියලා නේද? ඒක නිසා මෙයාගේ ඒ අවුරුදු 3ක ඒ අඳුරු මතකය හරියට හීනයක් වගේ කියලා කියනවා.
එයාගේ මෙයා she would have given to the world. Okay. ඒක අමතක කරන්න මෙයා මූල් ගොඩාක් අමතක කරමින් ඉන්නවා කියලා කියනවා. Right. අමතක කරන්න උත්සාහ කරන අතීතය යාගේ ඉස්සර ජීවිතය ගැන අපි දෙවෙනි සෙකන්ඩ් පැරග්‍රාෆ් එකේ කතා කරා. ඊළඟට බලමු අපි මොකද්ද කියන්නේ. It was a simple hut of square construction. ඊට පස්සේ පැරග්‍රාෆ් එකේ අපි කියනවා එයාගේ අම්මගේ ගෙදර ගැන. Right? It was simple hut. ඒක හරිම සරල ගයක් square construction. කොටු ගයක්. Right? Made of mud. මඩ වලින් තමයි හදලා තියෙන්නේ. And wattles. Wattles කියලා කියන්නේ ඔයාලා දන්නවා මැටි බිත්ති. පරිච්ච බිත්ති කියලා අපි කියනවා. And cover with thatch. Thatch කියන්නේ පිදුරු. පිදුරු තමයි වහලට වහලා තියෙන්නේ මේ මැටි ගෙදර. ඒ වගේ මේක ස්කියා. There were but two room in it. ඒ වගේම කාමර දෙකක් ඒ ගෙදර තියෙනවා. The large room had a fireplace. At the end of to the other were four or five large parallel poles which serve as storage for a wide variety of goods empty pots. ඒ වගේම කාමර දෙකක් තියෙනවා. Large room had a fireplace. ඒ කියන්නේ ලොකු කාමරේ තියෙනවා ලිපක් කොනට වෙන්න. කාමරේ කොනට වෙන්න තියෙනවා. ඒ ලිප ළඟ තියෙනවා four or five large parallel poles. ඒ කියන්නේ සාමාන්‍යයෙන් parallel poles කියන ලොකුවට මොන හරි භාජන වගේ එයාලා යූස් කරනවා. Saved and storage for a wide variety of goods. කියන්නේ බඩු දාන්න එක එක මොන හරි එයාලගේ ඒ අප්‍රිකන් කල්චර් එකේ තිබ්බ මොන හරි බඩු දාන පෙට්ටි වගේක් මොන හරි යූස් කරලා තියෙනවා එයාලා. ඒ වගේම goods empty pots. කලවලත් මෙයාලා බඩු එහෙම දාලා තියෙනවා. right? හරි ඊට පස්සේ අපි ඊළඟ ලයින් එකට ගියොත් එහෙම cobs of maize left to dry. එතකොට cobs of maize maize කියන්නේ ඉරිඟු නැත්නම් අපි කියනවා මොනවාද ඔයාලා දන්නේ තියන හැලපෙහෙම හදන්නේ රතු පාට වගේ ඒවට තමයි maize කියලා අපි කියන්නේ. ඒව දාලා තියෙනවා dry වෙන්න වේලෙන්න දාලා තියෙනවා මේ කාමරය අස්සෙම. ඒ වගේම fish and pepper to be smoked and dried by the wooden fire. ඒ වගේම fish මාළු ඉන්නවා pepper ගම්මිරිස් තියෙනවා ඒවා දුම ගහන්න එල්ලලා තියෙනවා මේ wooden fire. ලිප්පට ලිප්ප ළඟේ තමයි එල්ලලා තියෙන්නේ. right? දුම ගහන්න ලිප්ප ගාව එල්ලලා තියෙනවා. against one wall was a huge clay pot. අනේ කොතන අපි One wall was a huge clay pot in which water for the household was stored. Again, against one wall. එක බිත්තියකට එහා පැත්තේ තියනවලු ලොකු කලයක්. ඒ කලේ තියනවලු ගෙදරට අවශ්‍ය වතුර ගබඩා කරලා තියනවලු ඒ කලේ. right? The pot was covered with a rusty enamel plate. Enamel එකක් දාලා තියෙනවලු මේ කලයේ වටේ ලස්සනට. එයාලා on top of which was a plastic cup from which everyone who wanted water drink. එතකොට ඒ කලයේ උඩ plastic cup එකක් තියෙනවලු ඒ cup එකෙන් කලයේ වතුර ඕන කට්ටියට ඕන කෙනෙකුට වතුර බොන්න ඕන කට්ටියට අරගෙන බොන්න පුළුවන් කියලා කියනවා ඒ cup එකේ. right? It was into this pot that she carefully emptied the water she had drawn from the stream. Next to the pot was a small wooden table containing an old assortment of articles, bangles, earrings made of aluminium, plastic or glass, a mirror, a can of bimble Sudan talcum powder.
කියලා කියනවා. achieving sticks, few chewing sticks, a few cola nuts and other oats and in which loudly proclaim their owner's wealth. Owner's wealth කියලා කියනවා, right? එතන මෙතන කියන්නේ කලයක් තියනවා. ඒ කලේ එනමල් වලින් නම් මෙයන් කරලා දෙනවා. ඒ කලේ ගෙදර අවශ්‍ය වතුර පාවිච්චි කරන්නේ ඒ කලෙන්. ඒ වගේම එයාලා පාවිච්චි කරන ඒ කලෙන් තමයි ගොඩක් වතුර එයාලා පාවිච්චි කරන්නේ. ඒතර ඒ කලයට තමයි මෙයා ගෙනල්ලා වතුර ස්ට්‍රීම් එකෙන් වතුර ගෙනත් දාන්නේ. ඒ වගේම වුඩන් ටේබල් එකක් තියෙනවා ඒ ගෙදර. ඒ වුඩන් ටේබල් එකේ තියෙනවා ගොඩක් assortment of articles. බඩු ගොඩාක් තියලා තියෙනවා. මොනවද ඒ බඩු? බැංගල්ස් වලලු තියෙනවා, ඉයරින්ග්ස් made of aluminum, plastic or glass. glass වලින් හෝ plastic වලින් හෝ aluminum වලින් හදපු ඉයරින්ග්ස්, බැංගල්ස් එහෙම තියෙනවා. ඒ වගේම කණ්ණාඩියක් තියෙනවා. ඒ වගේම powder, talcum powder කියන්නේ මූණේ ගන්න powder හිවුත් තියෙනවා. ඒ වගේම chewing sticks. දත් හරණ කෝටු වගේ chewing sticks කියලා කියනවා. few cola nuts. cola nuts කියලා ගෙඩි වර්ගයක්. මේ ගෙඩි වර්ගෙත් මේකේ තියෙනවා කියලා කියන මේසෙ උඩ. ඒ වගේම other oats and in which loudly proclaim their owner's wealth. ඒ වගේම ඒ දේවල් තුලින් එයාලගේ wealth එක අපිට කියාපානවා කියලා කියනවා. right? At the other end of the room, opposite the fireplace, was a mound of earth hard, dusty and uncompromisingly uncomfortable, covered with aging raffia mat. It was the visitor's chair and served as a bed at night and during the occasional afternoon siesta කියලා කියනවා. ඒ වගේම අද end of the room එක ඉස්සරහා අර ලොකු room එක ඉස්සරහා තියෙනවා opposite the fireplace. fireplace එකට විරුද්ධ පැත්තේ තියෙනවා mound of earth. කියන්නේ පස් කන්දක් වගේ හදපු bed එකක් තියෙනවා. right? පස් කන්ද ඉස්සර ගෙවල් වල තියෙනවා. ඔයාලා දැකලා ඇති. ලංකාවෙත් තියෙනවා මැටි වලින් හදපු පස්කන්දක් වගේ. මේ පස්කන්ද ලස්සන ඇඳක් වගේ හදලා තියෙනවා. ඒ ඇඳ තමයි වගේ මේව ඩස්ටි uncompromisingly uncomfortable. කියන්නේ ගොඩක් සැප පහසු නැහැ පස් ගොඩන්නේ. ඒ වගේ මේක කවර් කරලා තියෙනවා, පැදුරක් දාලා තියෙනවා, රැෆියා මැට් එකක්. පැදුරක් දාලා තියෙනවා මේ පස්කන්දට. ඒතකොට පස්කන්ද අපි සාමාන්‍යයෙන් නිදා ගන්න තමයි යූස් කරන්නේ. visitors chair again gedette na muttege chair ekak widiyata. right, visitors chair ekak widiyata api meka use karana. e wage bed night ekata nida ganna use karana. e wage occasional afternoon siesta again samanya indaga ninda utsava avastha waladi poddak indaga ninda wage use karana. passe thiyena the smaller room was her mother's room. tharap mechchala katha karili loku room ekak athule thiyena dewal gen. dan thiyena small room ekata gena. small room was her mother's bedroom. small room ekak mokadda? ayage ammage kaambare. it had no window, only a door which led into the larger room. ege windows ne amma ge kamare windows ne. e wage ma ekka dorai tiyenne eka yanda tiyenne loku room ekata vitarai. right, and to the rear an open doorway. ekaṭa issara doren eliye balana kota pidipassaha doren giyapuhama pidipassaha doren open karapuhama which led into the backyard. මෙයාල සාමාන්‍යයෙන් ඉස්සරහා දොරට වෙන්නේ පිටිපස්සා කියලා කියන්නේ. එතකොට මේ රිය ලොකු කාමරෙන් එළියට ගියපහම තියෙන ඕපන් ඩෝවේ. ඩෝ එකක් ඕපන් වෙලා තියෙනවා එළියට. right, which led into the backyard.
ඉඳුලට ඕපන් වෙලා තියෙන ලොකු දොරක් right the backyard itself was fenced off with rapier fall stuff rapier fall stuck in the ground close to each other and bound at intervals with the rope so that it provide privacy from praying eyes කියලා කියනවා. ඊට මෙතන ඔයාලට පේනවා backyard එකෙන් එළියට ආපුවම තියෙනවා ගැටක් fence එකක් හදලා තියෙනවා rapier pole වලින් තමයි rapier කියන ගස් වල තියෙන පොළු වලින් තමයි මේක හදලා තියෙන්නේ right ඒ වගේම ඒ ග්‍රවුන්ඩ් එකේ ඒ රැපියා පෝල් චුට්ට චුට්ට ඇඩ් කරලා ඉන්ටර්වල්ස් කියලා තමයි මේ ළඟින් ළඟින් කණු ගහලා හදලා දෙන්නේ ඒක. ඒ වගේම රෝප් වලින් ලණු වලින් මේක බැඳලා තියෙනවා වැට. ඒ වගේ මේ වැටෙන් යාලට අනිත් අයගේ ප්‍රයිවසි එකක් ලැබෙනවා. ඒ වගේම ප්‍රේයින් අයිස් අනිත් අයගේ ඕපදු පොහොයන කට්ටියකින් ආරක්ෂා වෙන්න මේ වැට උදව් වෙනවා කියලා කියනවා. The enclosure was both a barn for seed, yams, and newly harvested crop, a bathroom, and a comfort room. The enclosure, ඒකේ වටකුරු ප්‍රදේශය, ඒකේ ගේ තියෙන වට ප්‍රදේශය ඇතුළ තියෙන barn එකක් කියලා කියන්නේ අපි මොකද්ද? වීදාන්නේ අර මොනවාද? අටුව කියලා කියන. අටුවක් තියනලු. එයාලගේ barn for seeds. Seeds කියන්නේ අපි seed yams අල අල ජාති වර්ග තියෙනවා ඒ වගේම newly harvested cobs අලුතෙන් නෙලාගත්ත පළදාව දාන්න මේ බාන් එක යූස් කරනවා කියලා කියනවා ඒ වගේම bathroom එකක් තියෙනවා මේ ගේ වටේ ගේ වට ඒ ගේ අස්සල තියෙන bathroom එකක් ඒ වගේම comfort room එකක් තියෙනවා right සමහරට ඇඳුම් ඇඳ ගන්න වගේ පොඩි වට හදාගත්ත room එකක් වෙන්නත් පුළුවන් right This was the house in which she had been born. Here, she had grown up. Right? She knew everything about it and everything in it. හැම දෙයක් ගැනම දන්නවා Nothing has changed since she was a child in 3 years of her absent it had remained the same තර මේ ගෙදර ගැන තමයි මෙතන කියන්නේ Nothing has changed කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ since she was a child යා පොඩි කාලේ ඉඳලා තිබ්බ ගෙදරමයි තාම තියෙන්නේ right in 3 years of her absent it had remained the same එයාගේ අවුරුදු තුනක් දැන් ඩිවෝස් එයා කසාද බැඳලා ගියානේ අවුරුදු තුන. ඒතොර ඒ අවුරුදු තුන ඇතුළෙත් මේ ගෙදර කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ ඒ විදිහටම තියෙනවා right? එයාගේ ගෙදර හිටමු නැති කාලය ඇතුළතවත් කිසිම දෙයක් ගෙදර වෙනස් වෙලා නැහැ අලුතෙන් දෙයක් එකතු වෙලා නැහැ. ගෙදර තිබ්බ විදිහටම තියෙනවා right? And now upon her return after 3 Besides, yes, it was the same. එතකොට එයාගේ අවුරුදු තුනක visa කියලා කියන මේ විකාර අවුරුදු තුන ඇතුළත මේ ගෙදර ඒ විදිහටම තියෙන කිසිම වෙනසක් වෙලා නැහැ right? ගිහිල්ලා ආවත් නැහැ divorce වෙලා ගෙදර ආවත් ඒ ගෙදර ඒ විදිහටම තියෙනවා right? Although her mother had grown a little older. ඒතර ඇයගේ මද චුට්ටක් අම්මා චුට්ටක් වයසට ගියත් she had not changed much ඇයි ගොඩාක් වෙනස් වෙලා නැහැ a few stand gray hair announced her advancing age ත්‍රයාගේ චුට්ටක් few stand gray hair කොණ්ඩ ගොඩක් මිදිලා නැහැ චුට්ටක් ඉදලා තියෙනවා ඒ චුට් ඉදුන චුට්ටෙන් ඇයගේ චුට්ටක් ඇඩ්වාන්ස් ඒජ් එක පේනවා වයසෙත් පොඩ්ඩක් ගිහිල්ලා කියලා කොන්ටේ සුදු වෙලා හින්දා චුට්ටා වයසට ගිහිල්ලා වගේ වෙනවා
as did her sagging breast now growing smaller. තොට ඇගේ සැගින් කියලා කියන අපි එල්ලා හැලනවා එයාගේ පපුව අම්මගේ බ්‍රෙස්ට් එක එල්ලා හැලන බ්‍රෙස්ට් එක දැන් ඒක growing smaller කුඩා වෙලා තිනවා ඉස්සර එල්ලා වැටුණා ඉස්සර පිරිපුන් විදියට ලස්සනට එල්ලා වැටුණු විදියට තිබුණා දැන් ඒක smaller වෙලා තිනවා ගොඩක් වයසට ගිය නිසා පොඩි වෙන but remain essentially the same එහෙත් ඒ විදිහටම තියෙනවා කියලා කියනවා right ඊට පස්සේ paragraph එකට අපි එනවා this sameness this monotony this sameness කියලා කියන්නේ ඒකාකාර බව monotony කියන්නේ ඒකාකාර බව this sameness and so this sameness this monotony was the hallmark of their life hallmark කියන්නේ ප්‍රධාන දෙයක් මේ ඒකාකාර බව මෙයාලගේ ජීවිතේ ගොඩාක්ම ප්‍රධාන දෙයක් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ හැමදාම එකම විදියට තමයි ජීවත් වෙන්නේ right ලොකු ලොකු හිණ නැහැ එයාලා ජීවත් වෙන්නේ අද හම්බ කරොත් අද කාලා හෙට හම්බ කරොත් හෙට කාලා යන්නේ වගේ daily life එක තමයි මෙයාලා ජීවත් වෙන්නේ right like most children in dukana ඒතකොට දුකනා වල ඉන්න හැම childrens ළම එහෙමයි Libya had grown up doing what her mother asked her to do. කියන්නේ අම්මා කියන දේ අහගෙන මේ ලිබියා කියන කාන්තාව දැන් පොඩි කාලේ ඉඳලා හොඳට අම්මා කියන දේවල් අහගෙන හොඳට හැදුනා. Assisting her in her daily chores. ତର අම්මට හැමදාම මේ ලිබියා කියන පොඩි කාලේ ලිබියා ඇගේ අම්මගේ ගෙදර වැඩ කරගන්න උදව් කරා. right? යාගම් thus learning at her feet ඇගේ අම්මගේ අඩිපාරෙම තමයි මේ ලැබියා කියන කාන්තාවත් ගියේ right as same as some would say සමහර අය කියනවා she had fetch water වතුර අදිනවා help on the farm during the plant season එතකොට මෙයා මෙයාලා ගොවිතැන් කරලා ජීවත් වෙන. ඒතර ගොවිතැන් කරනකොට මෙයාලා fetch වතුර අදිනවා ඈ වතුර ඇදලා ඇගේ අම්මට උදව් කරනවා ෆාම් කරන්න. ඒ කියන්නේ පැල වගා කරන්න ඒ වගේ ප්ලාන්ටින් සීසන් එකේ අම්මට උදව් කරනවා. වීඩඩ් කියන්නේ වල් ගලවනවා with her mother. අම්මත් එක්ක වල් ගලවනවා. When the rain made the wheat explode on the farm. වැස්ස වැටිලා වල් වැහුණාම මේ වල් ටික ගලවලා දාන්න අම්මට උදව් කරනවා. Harvested with her during the dry season එතකොට වියලි කාල ගුණ එනකොට මෙයාලා ඒ crop එක එයාලගේ පළවල තියෙන මේ පළදාව නෙලා ගන්නවා dry season එකේදී and she had learned to cook the micro meals they eat එතකොට යා ඇය උයන්ටත් දන්න ඇය ඉගෙනගෙන දින උයන්ටත් හොඳට right එතකොට ඇයට හැම වැඩක්ම වගේ පුළුවන් නේද පත්තේ වැඩ පුළුවන් ගෙදර වැඩ පුළුවන් ඒ වගේ හැම වැඩක්ම හොඳ දක්ෂ ඒ වගේම ලස්සන කාන්තාවක් ඒ වගේම she knew to how to pick the periwinkles on the mud flat and take them to the market to barter them for soap and salt or sell them for money to use it in purchasing a second hand blouse or the royal loin cloth එතකොට එයා දන්නවා කොහොමද ප්‍රිවින්කල්ස් ප්‍රිවින්කල්ස් කියලා දැන් මඩ් ෆ්ලැට් එයාලගේ ගමේ තියෙන මොන හරි ප්‍රිවින්කල්ස් මාරි දෙයක් මේ මඩ් ෆ්ලැට් වල තියෙන දෙයක් අරන් ගිහිල්ලා මාකට් එකේ විකිනලා බාට කරනවා කියන බාණ්ඩ හුමාරු කරනවා බාණ්ඩ හුමාරු කරන සිස්ටම් එක තමයි ඒ කාලේ තිබ්බේ ඉතින් මේ බාණ්ඩ හුමාරු කරගෙන මෙයා සෝප් සබන් ගන්න දන්නවා ඒ වගේම සෝල්ට් ලුණු ගන්න දන්නවා मणी अरगे सेकंड हैंड ब्लाउज पावचिकर एंडमें खला अलुतमे बड़वा करंगी हूमार करगे दीवल राइट एंड शी हैड लर्न टू गो इनटू द नियरेस्ट फॉरेस्ट टू गेट ड्राइड ब्रोकन ब्रांचेस ऑफ ट्रीज विच
tied into a neat bundle of firewood. එතකොට අය ඒ වගේ මම ඉගෙනගෙන තියෙනවා මේ ළඟ තියෙන කැලෑවට ගිහිල්ලා දිරච්ච අතු dried broken branches ගස්වල තියෙන අතු කඩාගෙන දර කඩාගෙන firewoods අරන් ඇවිල්ලා ඒවා bundle කරන්ද ලස්සන මිටි බැඳලා එයා මිටි බඳින්නත් ගන්නවා right එයාගේ she knew that plant of the forest which when dried was used as a chewing sticks එතකොට කැලෑවේ තියෙන ගස් වර්ගයක් තියෙනවා ඒවා chewing sticks දත් මදින්ද යූස් කරනවා දැහැටි කියලා අපි කියන්නේ ඒවට වෙන්න ඕනේ ඒතර ඒ වගේ තියෙන ඒවත් ඇය දන්නවා she knew which climbing plants serve as an aromatic condiment for their moss special broth එයාගේම ඇය දන්නවා කැලෑවේ තියෙන කේක ගස් පැලෑටි වර්ග ඒ වගේම ගොඩාක් සුවඳ හමන ගස් වර්ග ඒ වගේම කොන්ඩිමන්ට්ස් කියන්නේ තුන පහ වර්ග හදන ගස් වර්ග ඇයට දන්නවා එයාලගේ ස්පෙෂල්ස් බ්‍රෝත්ස් කියලා කියන්නේ හොදි එයාලගේ ශිෂ්ටාචාරය එයාලගේ කල්චර් එකේ හොදි තමයි මේ හදන්නේ ඒ හොදි හොදි හදන ගස් ಜಾති කොන්ඩිමන්ට්ස් තුන පහ හදන රසකාරක ගස් වර්ග මෙයා හොඳට දැනගෙන හිටියා right And she knew how to open the dukana goddess tortoises, right? तो बेटा दुकाना वाला ही तो कुछ देवियों दं things पॉला पार्ट के इन्ना python क्या लाइक ने ने दिया था मैं ये अलग ही देवियों तो रे मैं अलग ही देवियों आया बिल्ला tortoise क्या लाइक के ना tortoise तो मैं अलग ही देवियों तो रे मैं अलग ना how not to offend वैरदी कारे एक नवेन අධිකාරයක් නොවෙන්නේ කොහොමද කියලා මෙයා දන්නවා මේ ගෝඩස් මෙයාලගේ මේ ටෝටිස් ඉබ්බට අධිකාරයක් නොවෙන්නේ කොහොමද කියලා කැලේට ගිහිලා එයා වැඩ කරද්දි ඉබ්බොන්ව හම්බෙනවා. එතකොට ඒ ඉබ්බොන්ව කොහොමද අධිකාරයක් නැති විදිහට එයාලට හිංසා පීඩා කරන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා දැනගෙන ඉන්න ඇති. right and ඊට පස්සේ බලමු And on those evening, after all the work was done, and the full moon stood majestically in the night sky. तर मैं दावस बोलतो हाँ पूरा हाँ तो पायन दावस बोलते full moon मैं आला हम्म हाँ बस अकमा मगध कराने बट इवर अवेला आहसे පුරහඳ පායන ආඩම්බරෙන් මැජෙස්ටිකලි පුරහඳ පායන දවස්වලට she joined the youth of dukana to play in the sand පුරහඳ පායන දවස්වලට රාත්‍රියට මෙයා එයාගේ ගමේ හිටපු එයාලගේ එයාගේ වයසේ ඉන්න කට්ටියත් එක්ක she joined the youth of dukana to play in the sands වැල්ලට ගිහිල්ලා සෙල්ලම් කරනවා right මේ කුඩා කාලේ ගැන තමයි මෙතන කියන්නේ it was there she learned the rhymes and riddle of her poppies එතන ඇය දන්නවා ඇය එයාලගේ සම වයස කට්ටියත් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිස් කරනවා කේක dancers එයාගේ මේ වැල්ලට ගිහිල්ලා සෙල්ලම් කරනවා එයාගේම she learn ඉගෙනගෙන තිබුණා rhymes sindu e wage ma riddles therawili yage sama vayase kattiyage right it was there she practiced the old dance step learned new one and helped to create the latest one thoda meya danagene hitiya eyala e night eke dance practice karana old dance tamai karanne old dance thuni alut dance meya igena gatta e wage ma අලුතෙන් dance create කරන්නත් මෙයාට හැකියාව තිබුණා right she loved this evening most අය ගොඩාක් කැමති මේ හවසට ගමේ ඉන්න රැටි එකතු වෙලා සෙල්ලම් කරන ළමයි ඒ හවසට ගොඩාක් මෙයා කැමති it was always with a great sense of dissatisfaction
that she return home the home to the hard discomfort of mom of man in the outer room and the monotony of life with her mother. එතකොට ඇයි කියනවා it was always with a great sense of dissatisfaction that returned home. එතකොට මෙයා කියනවා මේ ගොඩාක් මේ වගේ හවස් වල මෙයා කැමති ඒ හවස ඉවර වෙලා ගෙදර ආපුවම මෙයාට ගොඩාක් dissatisfaction අසතුටුදායකයි. මෙයා තවත් සෙල්ලම් කරන්න කැමති මෙයාගේ ළමයිත් එක්ක. ඒ වුණාට මෙයාට ගෙදර ආවිලා ගෙදර ආපුවාම මෙයාට ගොඩාක් අපහසුයක් දැනෙනවා. අසතුටක් දැනෙනවා. Right? ඒ වගේම මෙයා අර mound of mud ගේ ඉස්සරහා තියෙන අර mound එකේ ඉඳගෙන අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මෙයා කල්පනා කර කර ඉන්නවා. Right? එයාගේ ජීවිතේ monotony of her life. ඒකට ඇගේ ජීවිතේ ඒකාකාරී බව ගැන මෙයා worry වුණා ගොඩක්. Right? Her mother knew that one day her daughter would marry. Perhaps she would not, but surely she would find a man who would take care of her. ඇයි අම්ම හිතුවා දවසක ඇයිගේ දුවට බඳින්න වෙනවා, කසාද බඳින්න වෙනවා කියලා. සමහරවිට බඳින්න නැති වෙන්නත් පුළුවන්. Right? ඒ වගේම ඇය හිතුවා කවදාහරි ෂුවර්ලි මෙයා පිරිමියෙක් කෙනෙක් හොයාගයි මෙයා හොඳට බලා ගන්න. Right? For that was the ultimate aim of a Dukana woman. ඒ කියන්නේ ගමේ හිටපු ඕනම කාන්තාවකගේ බලාපොරොත්තුව තමයි කසාදයක් බඳින එක. Right? ඒ වගේම to be the only wife of a poor man. Poor man කියන්නේ දුප්පත් මිනිහෙක්ගේ එක wife කෙනෙක් වෙන එකත් මෙයාලගේ බලාපොරොත්තුවක්. Or one of the many wives of a rich man. කියන්නේ rich man කෙනෙක්ගේ පොහොසත් මිනිහෙක්ගේ wife ලා ගොඩාක් ඉන්න පොහොසත් මිනිස්සුන් මිනිහොන්ට ඒ පොහොසත් මිනිහෙක්ගේ එක wife කෙනෙක් වෙන්න හරි නැත්නම් දුප්පත් මිනිහෙක්ගේ wife කෙනෙක් වෙන්න හරි මෙයාලා මෙයාලගේ අවසාන බලාපොරොත්තුවද. ඔව්. එතකොට රිච් මෑන්ට ඉන්න වයිෆ් ලා ගොඩක් මම තින්ග්ස් ෆෝල පාට් එක ගේම දන්නවා ගොඩක්. එයාට වයිෆ් ලා ඉන්න ගොඩක් නේද? ඒ වගේ මෙතන වයිෆ් ලා ඒ වයිෆ් ලා වගේ ගොඩක් ඉන්න වයිෆ් ලා අතර එක වයිෆ් කෙනෙක් වෙන්න හෝ නැත්නම් දුප්පත් මිනිහගේ තනි වයිෆ් කෙනෙක් වෙන්න තමයි මේ හැම කාන්තාවක්ම හීන වැව්වේ. රිච් මෑන් බීන් he who owned the many pieces of farmland. එතකොට පොසත් මිනිහට අයිති වුණා ගොඩාක් මේ farm lands තිබුණා. ගොවිවීම් ගොඩාක් තිබුණා. a few more goats than usual. කියන්නේ goats එළුවෝ ගොඩක් හිටියා මේ පොසත් මනුස්සයාට. ඒ වගේම a mud house covered with corrugated iron sheets instead of thatch. දුප්පත් මිනිහා ගෙදර පිදුරු වහලා නේ වුණාට රිච් මෑන්ගේ ගෙදර මැටි වලින් හදලා තිබුණා. ඒවට අයන් ෂීට්ස් තමයි දාලා තිබුණේ. රයිට්? අයන් ෂීට්ස් කියන්නේ තකරන් තමයි දාලා තිබුණේ. and maybe a tidy චුට්ටක් පිරිසුදුයි මේ පොසත් මිනිහාගේ ගෙදර. neat little sum of money in coins and paper tied in a rag hidden in the earth beneath his bed. ඒ වගේම පොසත් මිනිහාගේ ගෙදර සල්ලි තියෙන චුට්ටක් සල්ලි සාමාන්‍යයෙන් තියෙන. ඒ වගේම papers තියෙන. ඒ වගේ එක එක ද්‍රව්‍ය ගොඩක් සාමාන්‍යයෙන් දුප්පත් මිනිහට වඩා objects ගොඩක් පොසත් මිනිහාගේ ගෙදර තියෙනවා කියලා කියනවා. right? the favor of such a one would go on a long way and long way and
satisfy, satisfy, satisfy the upbringing of a girl in girl. එතකොට මේ මෙතන කියන ඕ